හරි. අපි බලමු දැන් කොහොමද මෙන්න මේ ලවණ සේතුවක් අපි විද්‍යුත් රසායනික කෝෂයක භාවිතා කරලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ පේන ඔයගලට මේ තියෙන්නේ විද්‍යුත් රසායනික අර්ධ කෝෂයක් මේ පැත්තේ මගේ වම් අත පැත්තේ මේ පැත්තේ තියෙනවා මගේ දකුණු අත පැත්තේ තවත් විද්‍යුත් රසායනික කෝෂය. හරි. එතකොට මේක අපි දාලා තියෙනවා සිංක් දණ්ඩක් මේ විද්‍යුත් රසායනික අර්ධ කෝෂයේ මේකට දාලා තියෙනවා කොපර් දණ්ඩක්. එතකොට අපි මේ හඳුනනවා අර්ධ කෝෂ කියලා. හරි. දැන් එතකොට මේ අර්ධ කෝෂ දෙක දාලා මේ සිංක් දණ්ඩයි කොපර් දණ්ඩයි දාලා උඩින් මෙහෙම වායකක් දාලා වෝල්ට්මීටරයක් සම්බන්ධ කරපු පළියට මේකේ ධාරාවක් ගන්නවා. වෝල්ට්මීටරේ අපිට අගයක් දැන් ධාරාවක් ගන්නවන්නේ වෝල්ට්මීටරේ අගයක් පෙන්නන්නේ අපිට විභව වෙනසක් ඇති වෙලා ධාරාවක් ගන්න ඕන. ධාරාවක් ගන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ඕන. ඒ ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට තමයි වෝල්ට්මීටරේ අපිට පාට අංකයක් පෙන්නන්නේ. හරි. එතකොට අපි දැන් මෙන්න මේ මැද තියෙන කෑල්ල මෙතන කියනවා මේක නැතුව අපි මේක නිකන් සම්බන්ධ කරා කියලා වෝල්ට්මීටරේ හරහා ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් ගියත් එක පාට පොඩක් ගිහලා ආයි 0 වෙනවා. ඒ වෝල්ට්මීටරේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. විභව වෙනසක් මේ දෙක අතර ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? හරි. මෙහෙම බලන්න. දැන් අපි මෙන්න මේ සිංක් දණ්ඩ දාලා මෙන්න මෙම්ම දාලා අපි දන්නවා සිංක් වල කියන ඉලෙක්ට්‍රෝන විභවයේ සිංක් වල ඉලෙක්ට්‍රෝන විභවයේ ඍණ 0.76. ඍණ 0.76. කොපර් වල ඉලෙක්ට්‍රෝන විභවයේ කියද? ධන 0.37. හරි. අපි තුම දන්නවා ඉලෙක්ට්‍රෝන විභවයේ ඍණාගය වැඩි එක්කිනා තමයි ඇනෝඩේ. ඍණාගය වැඩි එක්කිනා. ඊට පස්සේ ඊට සාපේක්ෂව ධන භවින් වැඩි එක්කිනා තමයි කැතෝඩේ විදිහට විද්‍යුත් රසායනික කෝෂ වල ගන්න. හරි. එතකොට අපිට මෙන්න මේ ඍණ 0.76 තියෙනවා සිංපල්. මෙයාගේ තියෙන ධන 0.37. අපිට කෙලින්ම පේනවා මෙයාගේ තමයි ඍණාගය වැඩි. එහෙනම් මෙයා ඇනෝඩේ. මම ඒක ලියලා තියෙනවා. සිංක් ගන්න ඇනෝඩේ. කොපර් ගන්න කැතෝඩේ විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේ රසායනික කෝෂේ. හරි. ඊට පස්සේ අපි බලමු මොකක්ද මේක වෙන්නේ කියලා. හරි. දැන් මෙය සිංක් දාන්න දැම්මම වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මෙන්න මෙහෙම තියෙනවා සිංක් සොලිඩ්. මෙයා සිංක් 2 ප්ලස් විදිහට ද්‍රවණගත වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට ගන්නවා. මේ ඇනෝඩේ පැත්තේ ප්‍රතික්‍රියාව. හරි. අපි බලමු කැතෝඩේ පැත්තේ මොකද වෙන්නේ කියලා. කැතෝඩේ පැත්තේ මෙයා ඔක්සිකරණය වෙනවා. කැතෝඩේ ඔක්සිහරණය වෙනවා. සිංක් 2 ප්ලස් 1 ප්ලස් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන සිංක් දෙමේ කොපර් 2 ප්ලස් 1 ප්ලස් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපර් සොලිඩ් විදිහට මේ ඔක්සිහරණය වෙනවා. හරි දැන් ඕක තමයි මේ ඇනෝඩේ සහ කැතෝඩේ වෙන ප්‍රතික්‍රියා දෙක. හරි දැන් අපි බලමු මේ ප්‍රතික්‍රියා දෙක ඇසුරින් අපිට මොකක්ද තේරුම් ගන්න පුළුවන් කියලා. මේ බලන්න ඇනෝඩේ අසල මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙලා එයා ද්‍රාවණයට මුදා හරින්නේ මොනවද? සිංක් 2 ප්ලස් අයන ද්‍රාවණයට මුදා හරිනවා. ඒ කියන්නේ මෙයා මෙන්න මෙතනින් මේ සිංක් දණ්ඩ දියවි ද්‍රාවණයට සිංක් 2 ප්ලස් මුදා හරිනවා. මේ සිංක් 2 ප්ලස් මෙහෙම වැඩි වෙනවා. ද්‍රාවණය හැමතැනම සිංක් 2 ප්ලස්. මේ මේක කඩ කඩා මෙයා සිංක් 2 ප්ලස් දෙනවා ද්‍රාවණයට. දැන් මේ හැමතැනම තියෙනවා සිංක් 2 ප්ලස්. හරි. දැන් මේ පැත්තේ මොකද වෙන්නේ? මෙයා මේ පැත්තෙන් කරන්නේ ද්‍රාවණයේ තියෙන කොපර් 2 ප්ලස් අයන ටික ටික මෙයාට පැත්තර ගන්නවා මේ. එතකොට මේ කොපර් 2 ප්ලස් ටික මෙයාගේ මෙයාට යනවා මේ. මෙයා මත සම්පත් වෙනවා මේ. ඔක්කොම ද්‍රාවණයේ ටික මෙයා ගන්නවා. මෙයා ද්‍රාවණයට සිංක් 2 ප්ලස් දෙනවා. මෙයා ද්‍රාවණයේ තියෙන කොපර් අයන ටික ගන්නවා. මේ ඔක්කොම මෙයාගේ පැත්තර ගන්නවා. මේ මෙයා ද්‍රාවණයට සිංක් 2 ප්ලස් දෙනවා. මම මේ ප්‍රතික්‍රියාව ඇසුරින් කියන්නේ. හරි. සිංක් 2 ප්ලස් දෙනවා. මෙයා කොපර් 2 ප්ලස් ද්‍රාවණයෙන් ගන්නවා. හරි. එතකොට දැන් අපි දන්නවා ඇනෝඩේ ඉඳන් කැතෝඩේට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ ඇනෝඩේ ඉඳන් කැතෝඩේට. මේ ඉලෙක්ට්‍රෝන යාම නිසා තමයි වෝල්ට්මීටරේ අපිට පාටාංකයක් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ සාමාන්‍යයෙන් සමතල දිශාව ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා. විද්‍යුත් රසායනික කෝෂවල. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යාම නිසා තමයි මෙන්න මෙතන වෝල්ට්මීටරේ අගයක් වෙන්නේ. හරි. දැන් මම කිව්වා මේ සිංක් අයන ද්‍රාවණගත වීම නිසා මෙන්න මේ බලන්න දැන් මේ හැමතැනම ධන අයන ද්‍රාවණගත වෙලානේ. මෙන්න මේ ඇනෝඩයට එනවා සාපේක්ෂ ධන ස්වභාවයක්. ඒ කියන්නේ මෙයාට එනවා ප්ලස් චාර්ජ් එකක්. දැන් එයාගේ ඔක්කොම තියෙන සිංක් ප්ලස් සිංක් 2 ප්ලස් ප්ලස් චාර්ජ් එකක් එනවා. හරි. මෙයාගේ මේ කොපර් 2 ප්ලස් ධන අයන ඉවත් වෙනවා. මෙයාගේ ධන අයන එනවා ද්‍රාවණයට. මෙයාගේ ධන අයන ඉවත් වෙනවා. මේ තියෙන ධන අයන ටික මෙයාට තැන්පත් වෙනවා. ඒතකොට මෙයාට එනවා සාපේක්ෂ ඍණ මයිනස් චාර්ජ් එකක් එනවා. හරි. එතකොට දැන් මේ ගිහී හිටපු ඉලෙක්ට්‍රෝන කල්පනා කරනවා. දැන් ඉලෙක්ට්‍රෝන යන්න කැමති කාටද? ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන යන්න කැමති ධන ආරෝපණයක් විතරයි. දැන් මේ දැන් කලින් මෙයා සිංක් ගේ ඉලෙක්ට්‍රෝන බෙ ඍණයි. කොපර් 2 ප්ලස් ගේ ඉලෙක්ට්‍රෝන බෙ ඍණයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න ඉඳන් දාන්න ඉලෙක්ට්‍රෝන ටික යනවා. දැන් මේ යාමෙන් හිටපු ඉලෙක්ට්‍රෝන ටික කල්පනා කරනවා දෙයිය. දැන් අපි ගියේ ඍණේ ඉඳන් දාන්නටනේ. හරි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මේ හේතුව හින්දා මෙයා ධන වුණා, මෙයා ඍණ වුණා. මෙයාට දැන් සිංක් 2 ප්ලස් ආපු හින්දා ද්‍රාවණේ ධන වුණා. මේ සිංක් 2 ප්ලස් ආව මෙයාගේ කොපර් 2 ප්ලස් ගියා. මෙයා ධන වුණා, මෙයා ඍණ වුණා. දැන් මෙහෙ යන ගියේ හිටි ඉලෙක්ට්‍රෝන කල්පනා කරනවා. දැන් ධන මෙහෙ. අපි මොකටද මෙහෙ යන්නේ? එයා යන්නේ. එයා යන්නේ නැතුව ආයි තමන්ගේ ද්‍රාවණයටම.
තේරෙනවද මේ ගියගේ හිටපු ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ එයා තමන්ගේ ද්‍රවණය කරලා නැවත එනවා එයාට ගිහිල්ලා වැඩක් නැහැ නේ මොකද ඉලෙක්ට්‍රෝන යන්න කැමති ධන ආරෝපණ පැත්ත දැන් එයාට ගිහිල්ලා වැඩක් නැහැ මොකද හේතුව දැන් ධන ආරෝපණ තියෙන්නේ එයාගේ මේ ඇනෝඩේම ඍණ ආරෝපණ තියෙන්නේ හරි එතකොට මේ ඉලෙක්ට්‍රෝන නවතිනවා වෝල්ට් මීටරේ වාතාංකයක් පෙන්නන්නේ නැත්නම් එතකොට අපිට මේ විද්‍යුත් රසායනික කෝෂයෙන් අපිට අවශ්‍ය ක්‍රියාවලිය කරගන්න පුළුවන්ද විද්‍යුත් විභවයක් හදාගන්න පුළුවන්ද ධාරාවක් ගලව ගන්න පුළුවන්ද ගලා ගන්න පුළුවන්ද බැ හරි එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා ඇති වෙන අවුල නවත්ත ගන්න තමයි අපි මෙන්න මේ ලවණ සේතු කියන එක පාවිච්චි කරන්නේ මේ තියෙන්නේ මම හිතන රතු පාට ලවණ සේතු දැන් මම කලින් කතා කරේ ලවණ සේතු නැති අවස්ථාව ඈ මේක ඇතුළත තියෙන්නේ ලවණ සේතු නැති අවස්ථාව තමයි කලින් කතා කරේ දැන් අපි දානවා මේකට ලවණ සේතු කියන එකක් මොකක්ද මේ ලවණ සේතු කියන්නේ හරි හැමෝම කියනවා දැන් විදුත් රසායනයේ උපකරණ තියෙනවා ලවණ සේතුවක් දානවා ද්‍රව සංදීපය අඩු වෙනවා ආරෝපණ තුලිටතාව ඇති වෙනවා ඒක වෙන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ මේ වල මේක වෙන්නේ මෙහෙමයි හරි දැන් ලවණ සේතුව දැම්මම ලවණ සේතුව කියන්නේ සාමාන්‍යයෙන් අපි ලවණ සේතුවට ගන්න අයනයක් කියන්නේ අයනික සංයෝගයක් තියෙන එකට දැන් මේකට මම අරන් තියෙන්නේ KCl මගින් සංතෘප්ත ද්‍රවණයක් KCl කියන්නේ මොකක්ද ඒ KCl කියන්නේ මේ මම ඇතුළේ තියෙන අයන සංචරණ වේගය ඒක මම තව පොඩ්ඩකින් කියනවා දැන් මේක දැම්මම වෙන්නේ මේක ඇතුළේ තියෙන KCl මේ කපු පුළුම් දාලා තියෙන මෙයාගේ අගට ලවණ සේතුව අගට කපු පුළුම් දාලා තියෙනවා හරි එතකොට මෙන්න මේ දැන් මේක ඇතුළේ තියෙනවා K + Cl - ඕගොල්ලෝ දන්නවා අයනික සංයෝගයක් දාපු ගමන් අයනික සංයෝගයේ විදිහට තියෙන ඒ අයන බවට බිඳියනවා එතකොට මෙතන සම්පූර්ණ KCl ද්‍රාවණය K + සහ Cl - විදිහට තියෙනවා හරි එතකොට මෙන්න මේ ද්‍රාවණයේ ධන ආපු ගමන් මෙයා මොකද වෙන්නේ මෙයාගේ තියෙන ඍණ කට්ටිය මේ Cl- මොකද වෙන්නේ මෙන්න මෙහෙට එනවා නේ Cl- එනවා මෙහෙට ඇවිල්ලා මෙන්න මෙයාගේ ධන බව නැති කරන දාන එතකොට ඔයගොල්ලෝ තේරෙනවා එතකොට මේ පැත්තේ මොකද වෙන්නේ මෙයාගේ තියෙන පොටෑසියම් ප්ලස් එනවා මේ පැත්තට මේ පොටෑසියම් ප්ලස් එනවා මේ පැත්තට ඇවිල්ලා මොකද වෙන්නේ මෙයාගේ මයිනස් චාර්ජ් එක නැති වෙනවා දැන් මෙයාගේ ප්ලස් චාර්ජ් එකක් ආවේ කොහොමද Cl2+ අය සාන්දනේ වැඩි වීම නිසා මෙයාට මයිනස් චාර්ජ් එකක් ආවේ කොහොමද Cl2+ ගිය නිසා එයාගේ ධන ආරෝපණ ටික ගියා දැන් මෙයාට මයිනස් දැන් ලවණ සේතුව අපි දැම්ම සම්පූර්ණ කේස් KCl මගින් සම්පූර්ණ ද්‍රාවණයක් මේ ද්‍රාවණයේ තියෙන ධන අයන යනවා මේ පැත්තට කැතෝඩේට ගිහලා මේ පැත්තේ ආරෝපණ තුලිතතාවය ආරක්ෂා කරන වචනේ ආරෝපණ තුලිතතාවය ආරක්ෂා කරනවා මේ පැත්තට යනවා ඍණායන මේ පැත්තට ඍණායන ගිහලා මොකද වෙන්නේ මේ පැත්තට ඍණායන ගිහලා එයාගේ ආරෝපණ තුලිතතාවය මේ පැත්තේ ආරක්ෂා කරනවා හරි එතකොට මේ ආරෝපණ තුලිතයි ආයි මෙයාගේ මේ ප්ලස් චාර්ජ් එක නැති වෙලා යනවා මෙයාගේ මයිනස් චාර්ජ් එක නැති වෙලා දැන් ආරෝපණ තුලිතයි දැන් ආරෝපණ තුලිතයි හරි එතකොට මෙයාගේ මේ චාර්ජ් එක නැති වෙලා යනවා නැවතත් ඉලෙක්ට්‍රෝන ගැනීම ආරම්භ වෙනවා නැවතත් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන යනවා එතකොට අපිට අවශ්‍ය දේ සිදු වුණා නෝ අපිට අවශ්‍ය මොකද්ද අපිට ඕන ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නනේ දැන් මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන ෂොක් එකට ගලාගෙන යනවා නේ ඉලෙක්ට්‍රෝන යනවා මේක රහය වෝල්ට් මීටරේ පාටාංකයක් පෙන්නනවා ධාරාවක් ගලනවා අපේ ඉලෙක්ට්‍රෝන ගැනීම සාර්ථක වුණා ඒ කියන්නේ ලවණ සේතුව මගින් අපි ගත්තෝ ආරෝපණ තුලිතතාවය කියන කතන්දරේ ඕකයි මෙන්න මෙතනින් වැඩි වෙච්ච ධන ආරෝපණ තුලිත කරන්න මේ පැත්තෙන් එනවා ලවණ සේතුවේ තියෙන Cl- කියන ඍණායන ඇවිල්ලා මේක තුලිත කරනවා තුලිත කරාම මේ අර ධන ස්වභාවය නැති වෙලා යනවා ඉලෙක්ට්‍රෝන යනවා මේ පැත්තේ ඉන්න ස්වභාවය නැති වෙලා යනවා ඉලෙක්ට්‍රෝන නැවතත් ගමන් කරනවා එතකොට අපිට ආයි අවුලක් නැහැ එතකොට විද්‍යුත් රසායනික කෝෂයක මෙන්න මේ ආරෝපණ තුලිතතාවය තියාගෙන දිගටම ධාරාව ගමන් කරන්න තමයි අපි මේ ලවණ සේතුව කියන උපකරණය පාවිච්චි කරන්නේ එතකොට දැන් මම කියන්නේ මේ ලවණ සේතුව ගත්තේ KCl මගින් සම්පූර්ණ ද්‍රාවණයක් කියලා KCl මගින් සම්පූර්ණ ද්‍රාවණ අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේකට KCl ගත්තේ දැන් අපි දන්නවා මම මෙතන ලියලා තියෙනවා අයන සංචරණ වේග ටිකක් මම ලියලා තියෙනවා පොටෑසියම් අයනේ අයන සංචරණ වේගය මිනිත්තුවට මිලිමීටර 0.42 ක්ලෝරින් වලත් 0.42 සෝඩියම් වලත් 0.42 එතකොට මෙන්න මේ අයන ගමන් කරන දෙපැත්තට ගමන් කරන වේග සමාන වෙන්න ඕනේ එහෙම සමාන වෙන්නේ නැත්නම් නැවතත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවානේ ඒ කියන්නේ එක පැත්තකට යන වේගය දැන් මේ පැත්තට එනවනේ Cl- මේ පැත්තට පොටෑසියම් ප්ලස් මේ අයන සංචරණය මේගොල්ලෝ මෙහෙට යනකොට මේගොල්ලෝ මෙහෙට යනකොට මේ සංචරණ වේගය සමානුන්නේ නැත්නම් එතනත් ආයේ විභව ගැටලුවක් එනවා විභව ගැටලුවක් එනවනේ එතකොට මෙන්න මේකට අපි යොදා ගන්නේ අයන සංචරණ වේග සමාන ද්‍රාවණයක් දැන් පොටෑසියම් ගත්තොත් මෙතන 0.42 ක්ලෝරින් ගත්තොත් 0.42 ආසන්න වශයෙන් සමාන හෝ හරියටම සමාන ද්‍රාවණයක් තමයි අපි ගන්න එතකොට මේක විශාල වශයෙන් වෙනස් ද්‍රාවණයක් ගත්තොත් මේ අයන සංචරණ වේග අසමාන වෙලා ඒ කියන්නේ මේක දෙපැත්තට යම වේග අසමාන වෙලා නැවතත් ආරෝපණ තුලිතතාව ආරක්ෂා වීම බිඳ වැටෙනවා. ඒ කියන්නේ මෙයා මෙහෙන් අඩු කරන කාට නෙමෙයි මෙයා මෙහෙන් අඩු කරන්නේ ආරෝපණ තුලිතතාව. එතකොට නැවතත් ආරෝපණ තුලිතතාව බිඳ වැටෙනවා. එතකොට නැවතත් අර ඉලෙක්ට්‍රෝනෝගින් ගමන් කිරීමට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපි මේකට ගන්න අයන සංචරණ වේග සමාන ද්‍රාවණයක්. එතකොට අපිට පුළුවන් මේ ක්‍රියාවලිය තවත් හොඳට කරගන්න. හ
හරි එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂවල භාවිතා වෙන ලවණ සේතුව වෙනුවට අපි දන්න දෙයක් වෙන්කරණය කියලා. මොකද්ද මේ වෙන්කරණයේදී වෙන්නේ? වෙන්කරණයේදී තියෙන්නේ අපිට මෙහෙම එනවා වෙන්කරණේ නම් කරන්න එනවා. මේ තියෙන වෙන්කරණේ හදලා තින්නේ අපි සයිවර බඳුරකින් අක්‍රීය ද්‍රව්‍යකින් තමයි මේ සයිවර බඳුර හදලා තියෙන්නේ. වෙන්කරණය කරන්නේ දැන් මෙතන අපි දාලා තියෙනවා සින්ක් දණ්ඩක්. සින්ක් 2+ ද්‍රාවණයක් තියෙනවා. මෙතන සින්ක් සල්ෆේට් තමයි ගන්නෙ. මෙතන තියෙන කොපර් දණ්ඩක් කොපර් 2+ ද්‍රාවණයක් තියෙනවා. වෙන්කරණය කරන්නේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේද ද්‍රාවණ දෙක වෙන් කරලා දෙනවා අපිට. ඒක අපිට කරගන්න පුළුවන් සයිවර බඳුරක් දාලා. ඒක හදලා තියෙන්නේ අක්‍රීය ද්‍රව්‍යකින්. සයිවර බඳුරක් මගින් මේ විද්‍යුත් විච්ඡේද දෙක අපිට වෙන් කරගන්න පුළුවන්. වෙන්කරණයගෙන අපේ සිලබස් එකේ තියෙන්නේ එච්චරම තමයි. හරි. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේද එක අපිට පහසුවෙන් වෙන් කරගන්න වෙන්කරණය භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට මම හිතනවා අද ඔයාලට ලවණ සේතුව ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ලවණ සේතුව අයනයන්නේ කොහොමද? ආරෝපණ තුලිතතාවය කියන වචනේ හොඳට තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. හරි. දවසන් දීබුවේ ගැන මේ වගේම වීඩියෝ එකක් මම කරලා දානවා. ඒකත් මම මේක දාන්නේ මගේ channel එකේ electro chemistry යටතේ විද්‍යුත් රසායන කොටස යටතේ දාන්නේ. ඒ playlist එකට ගිහිල්ලා බලන්න. දවසන් දීබුවේ ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා දානවා. දැන් මේ ලවණ සේතුවෙන් දවසන් දීබුවේත් අඩු කරනවා කියලා කියනවා. ඒකත් දවසන් දීබුවේ කියලා වෙනම වීඩියෝ එකකින් මම දානවා. අද වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, අනිත් හැමෝටම බලන්න මේ වීඩියෝ එක share කරන්න. අමතක නොකර chemistry නැතු YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.